රිදිතිරයට ආදරය අරන් සිහින සමීකරණ. මට හදිසියක් නෑ. මේ මට හදිසි. නගි. බලාක පුරිත්මියෝ බල මම්මගේදයා! මෙහමදේ එකටම උඹ වග කියන්න ඕන. බලාගන්න බෑ! උගේ ඇස්සල කටුවන් යගන්න! සසික හේරත්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකිනගේ නිෂ්පාදනය කළ සිහින සමීකරණ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පහුගියදා සිදු කෙරුණා. හඳ හත ළඟම ළඟ ඉන්න දෙවුරා කියා හිතගත්තේ සිත සනසලා මේ අවස්ථාවට සිනමාවේදීන්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ජීවිතය සරල රේඛාවකට සමාන කරන්න පුළුවන් කාටද? ජීවිතය කියන්නේ වටවංගු පිරුණු පාරකට. ගණිතයට විතරක් දක්ෂ වෙලා මදි යාළුවා. තරුණයෙට ජීවිතේ මඟ වරදින්න යන්නේ පොඩි කාලේ. එහෙම මග වැරදුනා කියලා ජීවිතේ ඉවර වෙන්නේ නැහැ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතයට ඇහැරෙන්න පුළුවන්. ඒකට ඕනේ වෙන්නේ උතුරු තරුවක් වගේ දිලෙන ආදරයක්. හරි මග පෙන්වන ආදරණීය ගුරුවරුන්. හැබැයිම මිනිස් සම්බන්ධතාවය. ඉතින් එවන් ආදරණීය වෙනස් මිනිස් ඇසුරක් ගැන ඔබට කියන සිහින සමීකරණ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. සංකීර්ණයි. සිහින සමීකරණයක් තරමටම සංකීර්ණයි. මේ චිත්‍රපටය කියලා කියන්නේ ආදරයේ සමීකරණය. ආදරය කියන වචනය ගණිත සමීකරණයකට දැම්මොත් වගේ මේ ජීවිතය කියන එකේ ඕනම දෙයකට දිරියෙන් දන ආදරය කියලා දැම්මොත් ලැබෙන පිළිතුර මොන වගේ වෙයිද කියන එකට හරි අපූරු උදාහරණයක් තමයි මේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ. ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම මේ චිත්‍රපටය බලන්න. එතකොට ඔයාලගේ පපුවට මේ කතාව ඇහෙයි. මගේ ජීවිතේ තිබ්බ ලොකුම හිණයක් අද මල්පල ගැන්නුණා. සහාය අධ්‍යක්ෂකක විදිහට වැඩ කරලා අවුරුදු ගාණක් වැඩ කරලා මගේ ලොකු හිණයක් කියලා තිබුණා සිනමා අධ්‍යක්ෂකෙක් බවට පත් වෙන්න. දැන් අද ඒක මල්පල ගැන්නුණා. චිත්‍රපටය ලබන මාසේ 17 වෙනිදා ඉඳන් දිවණිපුර සිනමා ශාලාවල තිරගත වෙනවා. හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටය නරඹන්න කියලා. දෙමව්පියන්ට තමන්ගේ දරුවන් ගැන අවදි වෙන්නත් මේ තීන තත්ත්වයේ පිළිබඳ අවබෝධ කරගන්නත් නිර්මාණයක් කරලා තිනවා. ඒකට අපේ අධ්‍යක්ෂතුමා ඇතුළු නලුනිලියෝ සෑම කෙනෙක්ම ඉතා හොඳ කාර්යභාරයක් කරලා තිනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම හිතන්නේ නලුනිලියන් අධ්‍යක්ෂක ඇතුළු සියලු දෙනාම හොඳ සාධාරණයක් කරන ලද චිත්‍රපටයක් කියලා මම හිතනවා. රිද්මි කියන්නේ ගමේ ඉන්න අහිංසක හැබැයි කොල්ලෙක් වගේ කෙල්ලෙක්. ආදරය වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරන කැප වෙන ආදරයට ආදරය කරන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ලගේ නිසල්ගේ ආදර කතාව බලන්න මේ චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා මේ 17 වෙනිදා යන්න ඔබේ ළඟම සිනමා ශාලාවට ගිහින් මේ චිත්‍රපටය බලන්න කියලා. ඈන කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. හැබැයි මේ කාලෙට ඉතාම සුදුසුයි කියලා හිතෙනවා මේ චිත්‍රපටය. තරුණ තරුණයන්ට ආරාධනා කරනවා ඇවිල්ලා සසික අයියාගේ සිහින සමීකරණ චිත්‍රපටය බලන්න කියලා. සසිකගේ අධ්‍යක්ෂණයෙන් නිමවන මේ චිත්‍රපටය මම ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා මේ සමාජයේ තරුණයන්ගේ ජීවිත බේරගන්න කරපු වැඩක් විදියට ඇවිල්ලා නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. පටන් ගමුද! මට මේ කෙහෙම්මල් අධ්‍යාපනයක් වැඩක් නෑ! මේ දෙයකටම උඹ වගේ කියන්න ඕනේ.